කියන්නේ වෛරසයක මූලික ව්‍යූහයට අයිති ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි නියස්ටික අම්ලධාරණ මධ්‍යහරය. නියස්ටික අම්ලධාරණ මධ්‍යහරය. මේකේ DNA හෝ RNA තියෙන්නේ. මේකේ DNA හෝ RNA තියෙන්නේ. ඊට අමතරව මේකේ වෛරස එන්සයිම අන්තර්ගත වෙනවා. මේකේ වෛරස එන්සයිම අන්තර්ගත වෙනවා. මේ වෛරස එන්සයිම කියන ඒවා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පොලිමරේස් එන්සයිම, අනිත් එක තමයි රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිම. වෛරස් එන්සයිම සහ රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිම, මේ දෙකම එන්සයිම, මේ දෙකම තියෙන්නේ මධ්‍යහරේ. මේ දෙකම එන්සයිම, මේ දෙකම තියෙන්නේ මධ්‍යහරේ. නමුත් මතක තියාගන්න, සාමාන්‍යයෙන් හැම වෛරසයකම මේ එන්සයිම දෙකම අන්තර්ගත වෙන්නේ නැහැ. මේ එන්සයිම දෙකෙන් මේ පොලිමරේස් කියන එන්සයිමේ තමයි හැම වෛරසයකම අන්තර්ගත වෙන එන්සයිමය. එතකොට මේ රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන එන්සයිමේ අන්තර්ගත වෙන්නේ RNA නියස්ටික අම්ලයේ විදිහට අන්තර්ගත වෙන RNA වෛරසවල පමණයි. එතකොට රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන එන්සයිම ගැන මම ඕගොල්ලන්ට අර පළවෙනි වීඩියෝ එකේදී කියනවා, RNA වෛරස ඇඟට ආවට පස්සේ යාළගේ RNA එක යාළා DNA එකක් බවට පරිවර්තනය කරනවා. සාමාන්‍ය ඔබට මතක ඇති පරිවර්තනය කියන ක්‍රියාවලිය ප්‍රෝටීන සංශ්ලේෂණයේදී, ඒකෙදී අපි කරන්නේ DNA එකනේ RNA එකක් බවට පරිවර්තනය වෙන්නේ, ප්‍රතිලේඛනය වෙන්නේ. සාමාන්‍යයෙන් DNA එකනේ, DNA එකේ තියෙන ජානනේ RNA එකක් බවට පිටපත් වෙන්නේ. මේකෙදි අනිත් පැත්ත වෙන්නේ, RNA එකක් තමයි DNA එකක් බවට වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් DNA එකේ තියෙන ජාන RNA එකට පිටපත් කරන එක අපි කියන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියලානේ. එතකොට මේ DNA එකේ අනිත් පැත්ත වගේ RNA එක DNA එක බවට හැරෙනවා. ඒක නිසා ඒකට කියන නම රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන්. අරක ට්‍රාන්ස්ක්‍රිප්ෂන්, මේක රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන්. මෙතන මේක කරන එන්සයිමේ නම රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. මේක කරන එන්සයිමේ නම රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්. එතකොට මේක මේ එන්සයිමේ තියෙන්නේ RNA වෛරස් වල විතරයි. මොකද RNA වෛරස් තමයි යාළගේ RNA එක ධාරක සෛල තුලදී DNA බවට හරවන්නේ. එතකොට ඒක දෙක මතක තියාගන්න. එතකොට නියස්ටික අම්ල ධාරණ මධ්‍යහරේ ප්‍රධාන වශයෙන් නියස්ටික අම්ල හැරුණහම වෛරස් එන්සයිමත් අන්තර්ගත වෙනවා. හරි. ඊට අමතරව කැප්සිඩය. දැන් දෙවෙනි කැල තමයි කැප්සිඩය. එතකොට මේ මධ්‍යහරේට පිටින් තියෙන කුටීරය තමයි අපි කියන්නේ මොකක් කියලාද? කැප්සිඩය කියලා. කැප්සිඩය හැදිලා තියෙන්නේ කැප්සොමියර කියලා කියන ප්‍රෝටීන අණු නිශ්චිත සංඛ්‍යාවකින්. මම මේක ඔයගොල්ලන්ට පැහැදිලි කරා. කැප්සොමියර කියලා කියන ප්‍රෝටීන අණු නිශ්චිත සංඛ්‍යාවකින් අපි ගත්තොත් එහෙම බැක්ටීරියා භක්ෂක වෛරසේ එයාට තියෙන්නේ කැප්සොමියර 100ක් නම් ඊළඟට අපි ගත්තොත් බැක්ටීරියා භක්ෂක වෛරසයක් කොහෙන් ගත්තත් ඒ කැප්සිඩේ කැප්සොමියර තියෙන 100යි. ඒ කියන්නේ වෛරසයේ සඳහා නැත්නම් වෛරස කාණ්ඩය සඳහා කැප්සිඩේ තියෙන කැප්සොමියර සංඛ්‍යාව නියතයක් වෙනවා. ඒ වගේමයි කැප්සිඩය කියලා කියන්නේ ප්‍රෝටීන ආවරණය. මේවා MCQ වල අහනවා. මොකද කැප්සොමියර කියන ප්‍රෝටීන අංශු වලින් නිර්මාණය වෙච්ච සම්පූර්ණ ප්‍රෝටීන ආවරණය තමයි කැප්සිඩය කියලා කියන්නේ. කැප්සිඩේ රූප විද්‍යාත්මකව සමමිතියන් දෙකක් අන්තර්ගත වෙනවා. ඒක එකක් තමයි හෙලිකල් කියලා කියන්නේ, අනිත් එක තමයි අයිකෝසාහෙඩ්‍රීන් කියලා කියන්නේ. හෙලිකල් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා, මං ඉස්සෙල්ලත් කිව්ව ඔයගොල්ලන්ට, හෙලිකල් කියලා කියන්නේ හේලික්ෂ ආකාර කියන එක. අයිකෝසා හෙඩ්‍රීන් කියලා කියන්නේ විසිතල හැඩය කියන එක. අපි දැන් ඒව ගැන බලමු. එතකොට සමමිතිය පදනම් කරගනිමින් මේ ව්‍යුහාකාරයන් නැවත අපි ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි හෙලිකල් වෛරස කියනවා, අයිකෝසා හෙඩ්‍රීන් නැත්නම් බහුතල වෛරස කියලා කියනවා, සංකීර්ණ වෛරස කියලා කියනවා, ආවාරිත වෛරස කියලා කියනවා. එතකොට හෙලිකල් එහෙම නැත්නම් හේලික්ෂාකාර වෛරස ගත්තොත් එහෙම ඒවා දිගයි, නම්‍යශීලී හෝ දෘඩ දණ්ඩක් වගේ තියෙන ව්‍යුහයන් වෙනවා. ඒවා දිගයි, නම්‍යශීලී හෝ දෘඩ දණ්ඩක් වගේ තියෙන ව්‍යුහයන් වෙනවා. උදාහරණේ ජලබීතිකා වෛරසය. මේ ඔබට පේන්නේ ජලබීතිකා වෛරසය. ඒතර මෙයා අයිති වෙන්නේ මේ හෙලිකල් වෛරස් කියන වෛරස් කාණ්ඩයට. හරි. ඊළඟට අයිකෝසා හෙඩ්‍රීන් එහෙම නැත්නම් බහුතල වෛරස ගත්තොත් එහෙම බහුතල වෛරස ඒවා අයිකෝසා හෙඩ්‍රීන් සමමිතියක් සහිතයි. ඒ කියන්නේ ඒවල විවිධාකාර දිශාවන් වලට සමමිතියක් පෙන්වනවා. මෙන්න මේ ආදී වශයෙන්. හරි. ඒක නිසා ඒවට උදාහරණ වෙන්නේ ඇඩිනෝ වෛරස. ඒ කියන්නේ මෙන්න මේ වෛරසය තමයි ඒකට උදාහරණය වෙන්නේ. ඊළඟට සංකීර්ණ වෛරස. සංකීර්ණ වෛරස කියලා කියන්නේ වෛරසයේ ව්‍යූහය සංකීර්ණයි. ඒ කියන්නේ වෛරසයේ අතිරේක ව්‍යූහයන්
විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. එයාට ඒ බලන්න අතිරේක ව්‍යුහය සමග එක් ආකාරයකට වඩා වැඩි ගණනකින් සමමිතියක් පෙන්වයි. ඒකට උදාහරණ වෙන්නේ බැක්ටීරියා භක්ෂක වෛරසය. මේ තියෙන්නේ ඔබට පේන බැක්ටීරියා භක්ෂක වෛරසය. අවසාන වෛරස වර්ගය තමයි ආවාරිත වෛරස. ආවාරිත වෛරස කියලා කියන්නේ වෛරසයේ කැප්සිඩේට පිටින් ප්ලාස්ම පටලයකින් නිර්මාණය වෙච්චි ආවරණයක් තියෙන වෛරසවලට අපි කියනවා ආවාරිත වෛරස කියලා. මේවට අපි කියන්නේ ආවාරිත වෛරස කියලා. ඒතර කැප්සිඩ් එක තියෙන්නේ ඇතුලේ. ඊට එළියෙන් තියෙනවා ප්ලාස්ම පටලෙන් නිර්මාණය වෙච්චි ආවරණයක්. ඒකට අපි එන්විලොප් කියලත් කියනවා. ඒතර එන්විලොප්ඩ් වෛරස් එහෙම නැත්නම් ආවාරිත වෛරස කියන්නේ මේවට. මේවා දල වශයෙන් ගෝලාකාරයි. කැප්සිඩේ ආවරණය කරමින් ආවරණයක් ඊට පිටින් තියෙනවා. ඒකට උදාහරණ තමයි මේ හර්පිස් වෛරස. ඒවා ආවාරිත වෛරස. මේ කැප්සිඩේට පිටින් තියෙන ආවරණේ විවිධාකාර ප්‍රෝටීන් ස්පයික්ස් අන්තර්ගත වෙනවා. ඒවා වෛරසයට අනන්‍ය වෙච්චි ප්‍රෝටීන අණු. හරි. එතකොට මේක ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. මේ ටික තමයි වෛරස ගැන ඔයගොල්ලෝ කියන්න තියෙන්නේ. එතකොට මේකෙදී මම ඊට කලින් එකේදී ඔයගොල්ලෝ කියනවා වෛරසවල එන්සයිම තියෙනවා කියලා. මම ඒක පැහැදිලි කිරීමක් කරන්න. වෛරසවල එන්සයිම තියෙනවා තමයි. වෛරසවල එන්සයිම තිබුණා නම් මතක තියාගන්න, වෛරසවල ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වෙන එන්සයිම හෝ අතිරේක RNA හෝ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණයන් අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද වෛරස කියලා කියන්නේ ජීවී අණුවක්ද අජීවී අණුවක්ද කියලා හරියටම කියන්න බැරි. ඒ වගේමයි ශූන්‍යස්තිකද ප්‍රඥස්තිකද කියලා හරියටම කියන්න බැරි. ධාරකයාගේ ජීවක්‍රියාවලි භාවිතා කරලා ගුණණය වෙන ආසාදක අංශ විශේෂයක්. ඒක නිසා වෛරසවලට ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙන එන්සයිම හෝ ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙන RRNA, mRNA වගේ දේවල්, ඒවා තමයි අතිරේක RNA කියලා කියන්නේ. ඒවා හෝ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා සාමාන්‍ය අගුල දන්නවනේ, ප්‍රෝටීන සංශ්ලේෂණයේ රයිබෝසෝම යාන්ත්‍රණය, ඒ වගේ යාන්ත්‍රණ කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. නමුත් එන්සයිම තියෙනවා. ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙන එන්සයිම නැහැ. හරි, තේරුණාද? ඒ වගේමයි ගෙනෝමය ලෙස RNA තියෙන්න පුළුවන්. ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙන RNA නැහැ. ගෙනෝමය ලෙස RNA අණුවක් තියෙන්න පුළුවන්. නමුත් අතිරේක RNA වර්ග කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඔය mRNA, rRNA, tRNA වගේව නැහැ. ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණයේ රයිබෝසෝම යාන්ත්‍රණය වගේව අන්තර්ගත වෙන්නේ නැහැ. එතකොට කොහොමද මෙයාලා මෙයාලගේ ප්‍රෝටීන සංශ්ලේෂණය කරගන්නේ? මේගොල්ලෝගේ ප්‍රෝටීන සංශ්ලේෂණය කරගන්නේ ධාරකයාගේ ප්‍රෝටීන සංශ්ලේෂණ යාන්ත්‍රණ භාවිතා කරලා. ධාරකයාගේ එන්සයිම, ධාරකයාගේ අතිරේක RNA, ඒ සියල්ලක්ම භාවිතා කරලා. මීට කලින් ඔගොල්ලෝ ඉගෙන ගත්තනේ ප්‍රෝටීන සංශ්ලේෂණය.